උදෑසනක් ඔබ ලෑස්ති නම් මම ලෑස්ති. ඔන්න අද දවසෙත් මගේ හතරමායමින් තමයි අපි ඔබව හම්බ වෙන්න හදන්නේ. බදාදා දවසේ වින්දනේ උදෑසනේදී ලස්සන ගෙවත්තක් තියෙන බොහොම ලස්සන ගෙදරකට ආවා. ඔබ ආදරණීය කරන බොහොම සුන්දර චරිතයක් හොයාගෙන. දශක හතරකට ආසන්න කාලයක් අපේ සිනමා ශාස්ත්‍රය තුළ බොහොම බබලපු චරිතයක්, ආදරණීය ප්‍රේමවන්තයා විදිහට ඔබ ආදරය කරපු චරිතයක් හොයාගෙන තමයි අද දවසේදී මගේ හතරමායමින් මම ඇවිත් ඉන්නේ. කවුද කියලා බලන්නත් එක්ක එන්න මාත් එක්ක මගේ හතරමායමට. Good morning. අපි ආවේ නම් තිස්ස විජේ සුරේන්ද්‍ර මහත්මයා හොයාගන්න. එන්න ඇතුළට. Hello. Good morning. Good morning. කොහොමද ඉති? අනේ thank you අනේ. කවුද මේ අපිට කියන්නේ දැන් අපි පිළිගත්තේ තේදෙන්නට. මේ මගේ බිරිඳ සාවිත්‍රි. මං කියන්නේ ඒ කියලා. මේ බාල දුවගේ පොඩි පුතා. යාට නම් නිදිමතද බඩගිනි වෙලාද? බඩගිනි වෙලාද? බඩගිනි දැන් ඔය ආ එන්නේ. ඔය නරයි. දැන් අපි මේ මගේ ඉතින් දැන් අපි අද දවසේ මගේ හතරමායමෙන් ආවේ ඔබතුමාගේ ගෙදරට. අපි ඇවිල්ලා ඉන්නේ කොහෙටද කියලා කියමුකෝ මුලින්ම. මේ පන්නිපිටිය. පන්නිපිටිය. පන්නිපිටිය ලයින් තමයි සෙස්රි පේස. දැන් ඒ කාලේ ඉඳලම පන්නිපිටියේ දී හිටියේ නැත්නම් මේ. ඉස්සෙල්ලා පිටිය හරි දුක දිගටවක් මං හිටියා දිගටව කියන ඕක හිටින් කියන මොරටු හිටියා ඊට දෙහිවල හිටියා ඊට පස්සේ වැල්ලවත් හිටියා මොරටු දෙහිවල වැල්ලවත් පන්නිපිටිය පන්නිපිටියට ඇවිල්ලා දැන් ගොඩක් කල් වෙනවා පන්නිපිටියල අවුරුදු 10ක් විතර වෙනවා දැන් මගේ හතරමායමෙන් අපි කතා කරන්නේ නම් ගෙදර ගැන නෑ මුලින්ම කියනකෝ ගේ ලස්සනට තියාගන්නේ ඔයාද මන්ද වයිස් මම නෙමෙයි යවපු මං කිව්වේ ඉන්නවා විතරයි. ඔය පොත් කියවලා මම ඉතින් නෝන තමයි නෝනයි ඔක්කොම ඉතින් නෝනයි දරුවගෙන බාල්දුව මේ ඉන්නේ. අපිත් එක්කලා බාල්දුව ඉන්නේ. ඉතින් බාල්දුවත් ඉතින් අස්පස් කරනවා. තව ඉතින් ඉතින් පොඩ්ඩක් වැඩ කරන්න කෙනෙක් ඉන්නවා. අස්සන ගෙදරක් තියෙන හැබැයි මල් වවන්න නම් ඉතින් පිරිමි පාර්ශ්වයටත් පුළුවන් නේද? වතුර දානවා. වතුර දාගෙන මට බයිනවා ඉතින්. කොහේ ඉන්නවා? වතුරද? මම අහනවා ඉතින් මං කොහේ වැස්සන් ගියේ. ඉතින් වැස්ස හැමදාම වහිනවා කියලා. මේ වහින්නේ නැහැ වගල. අපි මේ පොඩ්ඩක් කතා කළොත් එහෙම කොහොමද දැන්? මෑත කාලෙදී අපිට දකින්නටත් නැහැ. මොකෙක්වත් සිනමා පටයකවත් එහෙම නැත්නම් ටෙලි නාට්‍යකවත් මොකවත් දකින්නේ නැහැ. දැන් රංගනයට කැමැත්තක් නැද්ද? රංගනින් ඈත් වෙලාද? දැන් වයසට ගිහින් කියලා හිතලා රංගපෑමේ එන්න බෑ කියලා හිතනවද? මොකද ප්‍රශ්නේ? මේ නැටාටිය මේකේ ප්‍රශ්නේ තියෙන මේ කතා කරන්න කෙනෙක් නැහැ. ඉතින් කතා කරුවේ නැහැ. මගේ දෙයක් තියෙනවා. මම ගිහිල්ලා ඉල්ලගෙන යන්නේ නැහැ. ඒ කියන්නේ කාහුව හරි සිනමා පටයක් කරනවා හරි ආලංචි වෙනවා. මම ගිහිල්ලා කියන්නේ නැහැ. මට මේ දිනවල චරිතයක් මට ඕන මේ මානේ මං ආසයි. අපිං කියා වගේ තමයි. කැමරාව දකින්න හරි ආසයි. මේ කැමරාවක දකින්න හරි ආසයි. ඇත්තම ඉතින් ඒක තියෙනවා. නමුත් ඉතින් අර මම ඉතින් ඉල්ලගෙන යන්නේ නැහැ. ඉතින් කොටේ මා හොයාගෙන ඉන්න නැතුව ඇති ඒකින්ද රට ගිහිල්ලාද මැරිලාද එහෙමත් හිතනද නේ ඉතින් ආවොත් හුඟ දෙකක් නම් මම කරනවා ඇත්තම හුඟ දෙකක් නම් කරනවා දැන් අවුරුදු 40කට ආසන්න කාලෙත් ඊටත් වැඩි කාලයක් නේ වැඩි කාලයක් මම හිතන්නේ මේ සිනමා ඔව් සිනමා 70කේ රිලීස් වුණේ ෆස්ට් ෆිල්ම් එක 45ක් විතර වෙනවා ඒ අවුරුදු ප්‍රේමවන්තයා දුනේ හැම එකකම හැම එකම ඔව් ඒකනේ වැඩි ඉතින් පළවෙනිපට ප්‍රේමවන්තයා විදිහට ඉන්න පුළුවන්කම තියනවාද ඒකට වැඩිපුරම හොඳට ඒක නිරූපණය කරන්න පුළුවන් ඉඳන්ද මොකක්ද හේතුව අනේ මන්ද ඉතින් මම ගත්තේ එහෙමයි ඉතින් මම පළවෙනි මම දැන් ලංකාවේ මම තමයි ඒ කියන්නේ හොඳ දන්නෙත් නැහැ පළවෙනි ෆිල්ම් එකෙත් මේන් රෝල් කෙරුවේ ප්‍රේමවන්තයා චරිතේ එහෙම දිගටම කෙරුවේ තේමයි දෙක තුනක පස්සේ තාත්තා වුණා ඒ වයසේ නේද තාත්තා වෙන්න බැරි ඉතින් එහෙම වුණාට ප්‍රේමවන්තයමයි කෙරුවේ. ප්‍රේමවන්තය විදිහට තමයි වැඩිපුරම දකින්න ලැබුණේ. හරි. හරි. දැන් අපි මේ පොඩක් කියනකෝ දැන් කොහොමද පෞලි විස්තර අපි කියලා ලස්සන මේ ෆැමිලි ෆොටෝග්‍රාෆි එකත්. මේ බාල දුව බැලුපු වෙලාවේ බාලම එක්කිනා දුව ලොකු දෙන්නෙක් ඉන්නවා තව ඒ දෙන්නම ඉන්නේ ඉංගලන්තේ. සුරණි අහලත් ඇති. සුරණි කියලා ඔය අහලා ඇති. ප්‍රෝග්‍රෑම්ස් වලට හිටියා. ඔය එක එක ප්‍රෝග්‍රෑම්ස් කෙරුවා. ගොඩක් හිටියා. දැන් ඒගොල්ලෝ ඉංගලන්තේ. එයාට දරු දෙන්නෙක් ඉන්නවා ලොකු දුවටත් දරු දෙන්නෙක් ඉන්නවා ඒගොල්ලන් ඉන්නේ ඉංගලන්ඩ් වල සුරණී ඉන්නේ ලන්ඩන් මයි හෙන්ඩන් වල
ලොකු දුව හිටියේ මේ නෝත්හැම්ප්ටන් කියලා පොඩ්ඩක් දුර ලන්ඩනට වඩා දැන් ඉන්න කියලා පොටේ දැන් මේ මං හිතන විදිහට මං භාග්‍ය වෙලාවට මේ අවුරුද්ද අන්තිම මිනිස්සුලේ ආවි. හරි. එතකොට අපිට කියන්නකෝ දැන් ගෙදර මුකුත් හැබැයි වැඩනම් කරන්න නැහැ කියලා කිව්වා. හැබැයි ලස්සනට ගේ තියාගෙන තියෙන්නේ දැන් මේ කලර්ස් ගත්තත් මේ දේවල් වලට කොහොමද සම්බන්ධෙදි ෆර්නිචර්ස් ගන්න ඉද්දී මේ දේවල් කැමැත්තක් තියෙනවද ඔබේ කැමැත්තක්ද නැත්නම් වයිෆ් කී තෝරාගෙන ඉන්නද කොහොමද? මගේ එහෙම දෙයක් නැහැ. ඉතින් මං හැම දෙයකට බෝල් කරලා අතුරක් ලස්සන ෆොටෝස් ටිකක් තියෙනවා අපි යමු දෙතෙන්ට. හා යමු. අනි යමු. මල්ලි බඳුල ඇවිල්ලා ෆොටෝග්‍රාෆර් කෙනෙක් ඇවිල්ලා හිටපු වංගත් එක මේ හම්බෙච්ච සම්මාන නෙමෙයි ඉතින් මේ ගන්න කලාභූෂණ කියලා එක සම්මානයක් හම්බුනේ ඒ සම්මානය තමයි කලාභූෂණ ගියවුත්තේ ප්‍රේමවන්තයනේ ඒ කාලේ 1971 එකක් ඔය 71 එතකොට අර ඒත් බාලදුව හා ඒ ඔව් ඒ බාලදුව ආ බාලදුවේ සාමාන්‍යයෙන් ගෙදර ඉන්න දවසට විවේකින් ඉන්න දවසට මොනවද කරන්නේ ඉතින් කොහෙවත් යනවද ඇවිදින්න එහෙම ඒ කියන්නේ නෑ ඇවිදින්න කියන්නේ මේ මම හරියට පොත් කියවනවා ඉතින් මම ස්ක්‍රිප්ට් දෙක ලිව්වා ඉතින් කවුරුත් කැමති නම් මොකද කියලා ඉතින් මේ ඒවා කරක තමයි ගෙදර ඉන්නේ පාළුවක් පොත් කියවන එක තමයි ප්‍රියම පාළුවක් නෑ මොකද දුවගේ බාලදුවගේ පුතා ඉන්නවනේ පොඩි ඉන්නවා ඉතින් පාළුවකුත් නෑ ලස්ස මෙතන කෝට් යාඩ් එකක් තිබ්බා දැන් වෙන්නේ ඒක පාවිච්චි කරන්න මෙතන පාවිච්චි කරන්න කියන්නේ මේකයි ලස්සන වතුර වැල් එකක් තිබුණා මේ ෆවුන්ටන් එකක් තිබුණා ඉතින් මේන්ටේන් කරන්න බැගින් මාළු දාලා මේන්ටේන් කරන්න බැගින් ඕක ඉතින් එකින්ද දැනට නැහැ හරි දැන් අපි මෙතන දැන් සාමාන්‍යයෙන් ගෙදර පවුල ඉන්නේ දැන් කී දෙනෙක් හිටියද ගයි දෙකයි තුනයි හතරයි පස් දෙනෙක් හිටියා. දැන් මේ පවුල තවත් ලොකු වෙලා හැබැයි ගෙදර කෑම වෙලාවට ඉන්නේ කී දෙනාද මෙතන? අනේ ඒක නම් ඇත්තටම හරි දුකයි. දැන් මෙහෙමනේ දැන් බාල දුවත් වැඩ. ඉතින් යා එන වෙලාවල් නැහැ ඒ පුතත් ලෝයර් කෙනෙක් යා කෝච්ස. ඉතින් එහෙම වුණාම ඉතින් එන වෙලාවල් නැහැ. ඉතින් කෑම කන වෙලාවල් කියලා අපිට එහෙම එහෙම වෙලාවක් නැහැ. ඉතින් මම ඒයි තමයි තියෙන්නේ. දැන් අපි කොහෙටද යන්නේ? හෝටල් එකට. කිචන් එකට? හා යමු. අපිට යන්නත් වෙලා ඇවිල්ලා තියෙන නිසා එළියටම බැස්සා. ආ නේ. දැන් මේවද මේ අයි වතුර දාලා හදපු මල් ගස් ටික. ඔව් දැන් මෙහෙමයි. දැන් මම නම් කිසි දෙයක් කරන්නේ නැහැ නේ. ඉතින් නෝන තමයි ඇති. එහි තමයි. වතුර දානවා කිව්වනේ. ඔව් හැපි බර්ත්ඩේ. මට ඉතින් කියනවා මේ කොහේ හරි හිටවනම් කියලා කෝල් එකද වතුර නෑ පොඩ්ඩක් ගන්න නෑ වතුර දානවා මල් ගස් වලට එහෙම කියනවා ඉතින් කිව්වා මම. නෑ මං කියනවා බැස්සයි. බැහැලා. ඔව් මම පොඩ්ඩක්. තාම බැහැ. ආ ටීචර් කෙනෙක් කිව්වනේ.
බය කියන්නේ ඉතින් බය නෙවෙයි ඉතින් අපි දෙන්නා ගරුත්වයක් තියනවා ඉන්න නිසා ඉතින් ඒක එහෙම දින හැඟීමක් තියෙනවා. ඉතින් එහෙම අපේ කවදාවත් එහෙම ඔකට 76 වෙන්නේ. 1970 වගේ විශේෂ දෙයක් නෑ. ඉතින් 76 වෙන්නේ දැන් ඉතින් අවුරුදු 35 කට ඉතින් ඔය සතුටින් හොඳින් ඉන්නවනේ. කිසි බවුලක් නැහැ හොඳින් ඉන්නවා. තාත්ත කෙනෙක් වුණා දැන් 100 කෙනෙක් වුණා දැන් සතුටින් ගෙදරටලා ඉන්න. කොහෙවත් ඇත්තටම යන්නේ නැහැ. දැවිදින කරන්න යන්නේ නැද්ද? කම්මැලි කියලා හිතනවද නැත්තම්? නෑ ඉතින් යනවා. යාළුව එනවා. ඊට පස්සේ හොඳ යාළුව ඉන්නවා මට. යාළුව එනවා කතා කරනවා යනවා මිසක් ඉතින් වැඩිපුර බය වෙන්නේ නැහැ ඉතින්. හරි ඉතින් අපිට වෙලාවත් ඇවිල්ලා තියෙන නිසා යන්න තමයි ලෑස්ති වෙන්නේ. හරිම දුකයි. ඔව් කට්ටිය කට්ටිය අනේ තෑන්කියු සෝ මච් මේ කට්ටිය ඉන්නනේ ගොඩක් ඔව් ගොඩක් දෙනෙක් ඉන්න නිසා අපිට මේ විදිහට ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔබ ගාවට ඉන්න පුළුවන්නේ ඉතින් එහෙනම් බොහෝම ස්තුතියි අනේ නිදහසේ නිවාඩු පාඩු ඉන්න වෙලාවේ අපි ඇවිල්ලා කරදර කරන්න සමා වෙන්න ඕනේ නෑ නෑ බොහොම ලස්සන ගෙදරක් තවත් ලස්සන තියාගන්න ඔව් තියාගන්න නෑනේ ලස්සන ඒයි තමයි ලස්සන තියෙන්නේ ඔව් තෑන්කියු සෝ මච් හරි එහෙනම් අපි ගිහලා නම් බොහොම ස්තුතියි තෑන්කියු එහෙනම් අපි විඳින උදෑසනේ ලබන සතියේත් මගේ හතර මායිමෙන් ඔබ අනිවාර්යයෙන්ම හමු වෙන්න වෙනවා ගිහිල්ලා ඉන්න හැමදාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.